අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව සපු 6 වෙනි දිගහැරම මෙතන් සිට. දෙවිනිදා රෑ සාගර උන්නේ කේඩරින් එකේය. චාරිත්‍ර අනුව මනමාලියත් මනමාලියත් වෙන්ව ආයුතිය. ලස්සන විටය. කේටරින් එකේ වැඩ දින දෙකකට නවතා තිබූ නිසා කොල්ලො ටික උන්නේ නිදාසෙනි. සාගර රෑ සියල්ලන්ටම පිටින් ආපත් කොත්තු රොටිත් කොකා කෝලාත් ගෙනවිත් දුන්නේය. කොල්ලො ටික උන්නේ මිදුලේ පැතුරු දාගෙන සින්දු කියමිනි. සාගර චන්නත් අඹගායට බංකුවේ වාඩි වී නිදහසින් උන්නෝය. මචං, සූට්වල මොනවා තවුලක් නෑ නේද? මාත් ඔක්කොම බැලුවා. චන්න ඇසුයේය. හැමදේම කරන්නේ කොල්ලාය. සහෝදරයෙක්වත් එහෙම නොකරන බව සාගර දනී. ඔක්කොම හරි බං, දැන් උදේට ඇඳගෙන යන්න විතරයි තියෙන්නේ. 7:32ට පිටත් වෙන්න තියෙන්නේ. උදෙන්ම කිරිබත් කටක් කාලා පහනක් පත්තු කරලම යමු. සාගර හෝමිටි තැබුවේ සිනාසෙමිනි. පරිසරේ පුරා සනීප සුනකක් හමාගෙන ගියේ. කොල්ලෝ දෙන්නම උන්නේ සුදු වෙස්ට් ඇඳගෙන නිසා ඒ සුළඟ එහෙමම සනීපේට පපුවට එයි. සාගර, මචං, මන් රෑත් පිට ටිකක් උණු අතරින් තවන්නද? සාගර සිනාසේ කොල්ලාගේ උරතලේ අත කෑවේය. මට දැන් අමාරුවක් නෑ කොල්ලෝ. රෑට පොඩ්ඩක් තවම කෝකටත්. හෙටින් පස්සේ මේ පැත්ත ගැන හිතන්න එපා මචං. රවුම දාලා වරෙන් මං ඔක්කොම බලාගන්නම්. කෙල්ලත් එක්ක දවස් දෙක තුනක් නිදහසේ ඉඳලා ඉන්නම් මචං. බබෙකුත් බඩේනේ. ඒකනේ මචං, කොහෙද යන්නේ? සාගර සිනාසුනේය. යන තැනක් හිතාගන්න බෑ මචං. යන ගමම්ම හිතනවා. එතකොට තමයි ඉතින් ජොලි නේ. සාගර අහස දෙස බලාගෙන මොහොතක් උන්නේය. සඳ එළිය කිරිපාටට කොල්ලාගේ තලෙලු මුහුණට වැටී තිබුණි. චන්න, මචං, ප්‍රේමරත්න හෝටලේ පිල්ලියන කාලේ සමහරදාට මං හෝටලෙන් පිට වෙද්දි රෑ 10යි. අන්තිම කොත්තුවට බිල දාලා යන්න ඕන. හා, එද්දි මුළු කුරුණෑගලම 15යි. මං පයින්ම එන්නේ. සහන් බේකරිය ඒ වෙලාවට ඇරලා. උදේට පාන් පුච්චන්නේ ඒ වෙලාවට. පාරට පාන් සුවඳ එනවා. හා, ගිහින් රෝස් පාන් දෙකක් ගන්නවා. සමහර වෙලාවට බාපු ගමන්. ගෙදර ඇවිත් නානවා. හෝටලේ ඉඳුල් ගඳ ඇඟ පුරාම. නාගෙන ඇවිත් ප්ලේන්ටියක් හදාගන්නවා. එනවා ඉස්සරහා පඩියට. ප්ලේන්ටිය පොඟවාගෙන රෝස් පාන් පාර කනවා. චන්න කීවේය. එහෙම ඉන්න කාලේ මචං, රෑට නිකං ඔළුවේ මොනාද කැරකෙනවා. නිින්ද යන්නෙම නෑ. පෙලක් වෙලාවට නැගිටලා එළියටත් එනවා. ඉතින් එදා හිතේ තිබ්බ පාළුව කියලා නිම කරන්න බෑ. ඒත් එදත් මට මොනාද දැනුණා. මගේ ජීවිතේ ඒක නෙමේ කියලා. උදේට ආයෙත් ප්‍රේමරත්න හෝටලයට යන්නේ හිතකින් නෙමේ. ඒක අපායක් නේ බං. ඒ ජීවත් වෙනකොට මචං මිනිහෙක් අපායෙත් ටික කාලයක් ඉන්න ඕන. මේ නිදහසෙන් ඉන්න දවස් ගැන අගේ හිතෙන්නේ එතකොට.
ඒ අපාය දැක්ක නිසා තමා මේ සුරංගනා ලෝකෙ ලස්සන. උඹ උඹට විතරක් සුරංගනා ලෝකයක් හදාගත්ත මිනිහෙක් නෙමේ මචං. ඒක මෙහෙමත් කියන්න පුළුවන්. මගේ සුරංගනා ලෝකේ මං තනියම හදාගත්ත එකකුත් නෙමේ. තප්පරයක් දියන් ප්ලේන්ටියක් දාගෙන ඉන්නම්. චන්න දුවගොස් තේ දෙකක් දැම්මේය. කොල්ලෝ ටික මේ පැත්තටවත් එන්නේ නැත. චන්නාවේ උණු උණුවෙන් තේ දෙකක් දාගෙනය. කාට සුවඳ එන ප්ලේන්ටිය බොන්නට ආසයිතේ. මං ෆාම් හවුස් එකට එන දවසේ අතේ තිබ්බි රුපියල් 600යි. උඹ යනවා මං දන්නේ නෑ මචං. උඹ ඒ දවස්වල ගමේ හිටියේ නෑනේ මචං. ඔව්. පොල් ගහ වෙලින් බදුලු කෝච්චියට නැග්ගේ. උඩට යද්දි පැලෙන්න සීතලයි. ඊටත් වඩා බඩගිනි. කෝච්චියේ කැන්ටිමේ තිබ්බා මරු සීනි සම්බෝල පාන් පාරක්. ඒ සුවඳ මට තාම මතකයි. පාන් කාලා කෝපි බිව්වා. යද්දි රෑ වෙලා. ඒ වෙලාවේ ඉන්ටර්විව් යන්න බෑ. ඉන්ටර්විව් තිබ්බේ අනිත් දවසේ. පාන්දරම යන්න ඕන නිසා මං කලින් දවසේ ගියා. පට්ටිපොල ස්ටේෂනේ එදා රෑ හිටියේ මුරමාමා කෙනෙක් විතරයි. පලාතම මීදුමින් වැහිලා ගිහින් සීතල කටු අනිනවා වගේ. මට ඒ සීතල පුරුදුත් නෑ. එදා මුරමාමා ස්ටේෂනේ පැත්තක පොල්ඩොටි පාරක් හැදුවා. අපි පොල්ඩොටි කොච්චි සම්බෝලයි කාලා කෝපි බීවා. ඒක ඇට හැපෙන කෝපි එකක්. එදා රෑ පට්ටිපොල ස්ටේෂනේ රේල්වේ රෙද්දා කැඟට දාගෙන නිදාගත්තේ. ඉදාරෑත් මට හිතුණා මචං මගේ ජීවිතේට මොනාරි හොඳක් වෙයි කියලා. උනානේ මචං. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන ඉන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.